ආයුබෝවන් පිළිගන්න ඔක්කොම ශ්‍රී ෆ්ලේවර්ස් channel එකට මම අද ඔයාලට හදලා පෙන්නන්නේ chicken spring roll එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාලා හදලා තියෙන spring roll vegetable spring roll ඒකට ඉතින් add කරන්න පුළුවන් ඔයාලට මේ වගේ chicken දාලා ඉතින් ළමයිට තමයි ගොඩක් මේක විශේෂත් තේ chicken කව ගන්න අමාරු වෙනස් දෙයක් හදලා පෙන්නන්න ඕන හන්ද තව මම මේක පෙන්නන්නේ. ඒකට මම පාවිච්චි කරන මේ වගේ කුල් මස් මේ වගේ පොඩි කූරුවයි කපයින් තියෙනවා. ඒක මේ වගේ vegetable පාවිච්චි කරන ඔයාලට මේ vegetable නැත්තම් කැමති දෙයක් දා ගන්න පුළුවන්. ඒකට මම පාවිච්චි කරන මේ වගේ red pepper yellow pepper මේ වගේ carrot මේ වගේ කූරුවයි කපලා මේ වගේ ලුණු ගස් සුදු ලුණු මේ වගේ පාවිච්චි කරනවා. ඉඟුරු සුදු ලුණු මේ වගේ paste එක පාවිච්චි කරනවා. soy sauce පොඩ්ඩක්, chinese spice පොඩ්ඩක්, black pepper, ගම්බිරිස් කුඩු ටිකක් මේ වගේ ලුණු ටිකක් පාවිච්චි කරනවා. ඒක අලව ගන්න මම බිත්තරයක් මේකට ගහලා ගන්නවා. මොකද අලව ගන්නද මේ වගේ spring roll paste එක තියෙනවා කඩේ ගන්න. මේවා paste එකෙන් තමයි හදන්නේ. මොකද මේක අපිට ගෙදර හදන්න අමාරුයි මේ වගේ paste එක. ඉතින් ඒක හින්දා මම මේ වගේ කඩෙන් අරගෙන මේක හිතාම ඉක්මනට කරගන්න නෑක විනාඩි 20ක් 25ක් විතර කරගන්න පුළුවන් දෙයක්. ඒකයි මම මේක හදලා පෙන්වන්න දෙන්නේ. දැන් මම මේ වගේ pan එක රත් වෙන්න දාලා තියෙන්නේ. ලිපි තියලා තිබ්බේ ටිකක්. මේක තෙල් පොඩ්ඩක් දාලා ගොඩාක් තෙල් දාගන්න අවශ්‍ය නැහැ නේද මේකට. තෙල් ගොඩක් කරන්න මොකද non stick pan එකක් බැලින් දිමනවත් නැහැ. ඒක හින්දා මේ තෙල් ටික රත් වෙනකොට අපි දාගන්නවා ඉස්සෙල්ලම කුකුල් මස් ටික. මොකද මේක තමයි උයාගන්න වෙලාව ගන්න. ඒක හින්දා ඒක ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ. මේ වෙලාවේ අපි ජින්ජර් ගාලික් දාන්න එපා. මේකට සුදු ඉඟුරු මේ චොක්කර් එක දාගන්න එපා. මොකද කරවෙන්න බලනවා. අපි කුකුල් මස් එක කුක් කරාගෙන ඊට පස්සේ අපි දාගමු අනිත් බර ටික. මෙන්න මේ වගේ දැන් චිකන් එක බාගෙන වැඩි කුක් කරලා තියෙන්නේ. විනාඩි අපි 10කට වැඩි කුක් කරා. දැන් මේ වෙලාවේ මම මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් පොඩ්ඩක් දානවා. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් කැරට් ටික. මොකද කැරට් කුක් වෙන්න ටිකක් වෙලා යනවා. පෙපර් ටිකක් දාන්න පුළුවන්. ලුණු ටිකක් දාන්න පුළුවන්. මේ වගේ ලුණු ගස් ටික අපි අන්තිමට දාන්නේ. තව ටිකක් වෙලා ගියරන. දැන් මේකත් තව විනාඩි 5ක් විතර අපි කුක් කරගමු. අපේ චිකන් එකයි මකුළු මස් ටිකයි වෙජිටබල් ටිකයි හොඳට දැන් කුක් කරලා තියෙන 75ක් විතර. දැන් මේ වෙලාවේ තමයි අපි සෝයා සෝස් පොඩ්ඩක් දාන්න මේකට. ලුණු ගොඩක් දාන්න පස්සේ සෝයා සෝස් දාන්න ඕනේ. මොකද ලුණු එක සෝයා සෝස් වල ලුණු ටිකක් අපි දෙන හන්ද. ඊට පස්සේ අපි දාන්න ඕන ගම්බිරිස් කුළු පොඩ්ඩක්. මොකද මම මේකට chili powder දාන්නේ. අමු දෙයක් දාන්නේ. ඒකෙන් මෙතන ගම්බිරිස් කුළු එක. ඊට පස්සේ chili spice එකෙන් පොඩ්ඩක් මේ වගේ chili spice පොඩ්ඩක් දාන්න. දැන් මේක දාලා තවත් විනාඩි 2ක් 3ක් වමන මෙහෙම කුක් කරගන්න. මේ විදිහට මේ වෙලාවේදී දැන් අපේ ස්ප්‍රින් ඔනියන් එකක් මේ විදිහට දාගන්න. දැන් කුක් කරගන්න ඉස්සෙල් අපිට විනාඩි 2ක් 3ක් වමන විතරයි කරන්න ඕනේ. මේ විදිහට විනාඩි 15ක් කරනකොට මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. මොකද වැඩි මේ චයිනිස් වගේ දෙයක් හදනකොට ගොඩක් වෙලාවල කුක් කරන්න ඕනේ. ඒක මම වෙලාවල අන්තිමට මතකද දැම්මේ. පොඩ්ඩක් හැපෙන්න තියෙන්න ඕනේ. මෙන්න මේ ගානට තියෙනවා. දැන් අපි මේක නිමෙන්න තියමු. මේක උතන්න බෑ නංගි. රස්න පිටින්. අපි නිමෙන්න මේක විනාඩි 10ක් පමණ තියමු නිමෙන්න. ඊට පස්සේ අපි පෙන්නන්නම් මම කොහොමද මේක උතන්නේ කියලා. දැන් චිකන් එක මේ විදිහට නිමිලා තියෙන්නේ දැන් ටික. මේ ෆිලින් එක. ඊට අපි මේ සීට් එකට මේ වාගේ බිත්තර ටිකක් මේ වාගේ තවර ගන්න වටේටම. මේ විදිහට මොකද මේ ඇලෙන්න ඕනේ හොඳට ඇලෙන්න තියා ගන්න ඕනේ. ඒතර තමයි නැත්තම් ගැලවෙලා එන්න බලන ෆ්‍රයි කරනකොට වලව. මෙන්න මේ විදිහට තියලා මේ වාගේ ගොඩක් දා ගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් දා ගන්න. ඔයාලට අවශ්‍ය නම් ගොඩක් දා ගන්න. ඔයාලගේ සයිස් එක කැමති සයිස් එක අනුව. මම කරන්නේ මේ වාගේ නමා ගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ මේක භාගයක් කරන්න ගන්න. මොකද මේ සීට් එක ලොකුයි. මේකේ පොඩි සීට් එකක් තියෙනවා. ඔයාලට පොඩි සීට් එකක් ගන්න පුළුවන්. පොඩි සීට් එකක් ගන්න ඕන නම් දැන් මම ටිකක් ලොකු සීට් එකක් මම ගන්න තියෙන්නේ. මේ ගානට නමා ගන්නවා. මේ ගානට ඊට පස්සේ ආයෙ බිත්තර ටිකක් මෙන්න මේ විදිහට ගා ගන්නවා. ගාගෙන මේ රෝල් කරන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් මේ විදිහට හදා ගන්න. ඉතාලි ඉක්මනින් කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ ගානට රෝල් කර ගන්න. ඔයාලගේ සයිස් එක ඔයාලට පොඩි රෝල් නම් සීට් එක භාගයක් කපන්න. භාගයක් කපලා එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් පොඩි සීට් තියෙනවා. පොඩි සීට් ගන්නත් පුළුවන්. ඒ විදිහට ඔයාලා සීට් එක නමාගෙන මේ විදිහට කරගන්න. දැන් මම මේ විදිහට ඔක්කොම ඔතන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේ විදිහට රෝල් එක අපි හදාගත්තා. දැන් අපි මේ තෙල් එක රත් වෙන්න දියා දෙන්න. දැන් අපි මේක බැද ගන්නවා. මේ විදිහට බැද. මෙන්න මේ ගන්නට බැදුණා නම් හොඳටම වැඩි බැද ගන්න ඕනේ නැහැ. මොකද නැත්තම් පේස්ට් එක කර වෙනවා. පේස්ට් එක කොක් වෙනවා නම් හොඳටම ඇති. මෙන්න මේ ගන්නට.
දවල් පේන හරිම ලේසි මේක හදාගන්න වැඩි වෙලාවක් ගියෙත් නැහැ. ඉතින් ඉතාලිත් පොඩ්ඩක් කරගන්න පුළුවන් එකක්. මේක ඔයාලගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ සයිස් එක ඔයාලගේ සයිස් එක ඔයාලා කැමති විදිහට හදාගන්න. ඒක විදිහට පොක පේස්ට් එක අරගෙන ඒක කපා ගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට දාන්න ඕන දේ චිකන් නැත්තම් ඩක් වගේ දේවල් දාන්න පුළුවන් නැත්තම් වෙජිටබල් දාන්න පුළුවන්. ඒ වගේ තමන් කැමති පිරින්නක් ඇතුළට දාගන්න පුළුවන්. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.